sube kadunne adama rasava kunne rasatun kamakne tuvilatun kamakne uniform tobu pitne uniform tobu pitne uniform tobu pitne. පළවෙනි ගේම් එක ෆේල්. සෙවුනා අපි වෙලায় ගන්න ඕන ඉමීඩියට් ඇක්ෂන් ගත්තා. නෑ මම මේ කාටවත් දොස් කියනව නෙමෙයි. මම හිතන අපි ගිය පාර වැරදි කියලා. අපි ලෙස්ලි අරෙන්ද. දැන් මේ මිනිස්සයා බෑග් එක පාරේ දාලා යනවා පැහැදිලිවම පෙනිපෙනි අපිට පුළුවන් ද අතහැරලා දාන්න. කොහොමද මිනිහා වොන්ටඩ් මිනිහෙන්? ඔව් සර්. නෑ एक केस से कभी अतः खान नहीं है, एक उल्लू कर दिया है। वो इतनी आधा रात ये वेना होड़ कांग के बालना कोटा, ये मनुष्य इच्छुल को होड़ एक नहीं मिलता। एक ही वेला क्या लेसली? मैं वेले संपूर्ण नेम पर लेस के अधिशय ने आते क्रियात्मक कला मुझे थीरने कला। ऐ लेसली? हाँ, ओ, नया से एक एक अमूद योजना वाक से මම මේ මේ මිෂන් එකට සර් මේ චාල්ස් මොන්ටිස්කියු කියන තමයි තීරණය කළේ චාල්ස් මොන්ටිස්කියු බලතල බෙදීම සෙපරේෂන් ඔෆ් පවර්
ජූඩි හරියටම හරි. ජූඩි හරියටම හරි. සර් මේක මේ මම අධීක්ෂණය කරනට වඩා සර් මේක ටීම් එකක් විදිහට අපි ඔක්කොම වැඩ කරනවා තමයි සර් මම කැමති. මොකද සර් මේක විශාල ජාලයක පොඩි ඉන්දියක්. එනවා සර් මේ මේ මෙයා එක්ක වැඩ කරන්න ගියාම තියෙන ප්‍රශ්නේ තමයි ඔක්කොම හිතේ තියාගෙන ඉන්නේ. එළියට දාන්නේ බොහොම සුට්ටයි. ඉතින් අපි කොහොමද මෙයාගේ හිත දියවන්නේ? අපිට නම් ටිකක් අමාරුයි බේස් මේ නිෂාදිට නම් මේ දේ හිතේ තියෙන දේවල් නේද? Please just mind your own business. You understand what I mean? හරි 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 හරි. හරි හරි. මේ ලෙස්ලි. ඩියුටිස් එක බෙදන්න ගන්නකො. මම හිතන්නේ මේකේ වඩාත්ම සුසු කෙනාත් සීනියමත් දයන්නේ. එහෙනම් you have to take the baton. So before that we have another mission sir. What are you talking about that? So he's talking about the suicide case sir. Yes he is. Mangai sir yage meada thamai ara yage hitiye okkoma yera ganna. Come on. Sir 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 sir. Mem. Mata Leslie ge wacana haka danna bae. Ey unata Leslie me welawae wedakak panne meka. Eka nemei. Sir රටක් විදිහට මේ අපරාධය වැදගත් වුණාට යට යන අපරාධයක් විදිහට වැදගත් වෙන්නේ ඒක. හරි හරි. ටීම් එකේ මතකයි. මේ කේස් එක මත තමයි අපේ ටීම් එකේ රිපියුටේෂන් එක රඳා පවතින්නේ. ඒක හැම කෙනෙක්ම මතක තියාගන්න ඕන. Thank you sir. Should you make a move? I'll get off the road. Okay, let's go. Sir, excuse us. Amit. Sir. Thamusi koi vila vahe ni ala kelle ki ngutti kano. Sir. Ayy bai mangu ke lata naan nae. Yes sir. Kya vada sir mom? ඇත්ත කිව්වේ කියලා වැඩක් නෑ. නංගි අපිට නැති වෙන්න දෙයක් තිබ්බේ නෑ අම්මේ. එයාව කොහොමත් අපිට නැති වෙලා හිටියේ. එකම දෙය ජීවිතුන් අතර හිටියා. දැන් ඉතින් ඒකක් නෑ. මම එයා ආස නිසා ඒ පැත්තට යන්න ඉඩ දුන්නේ. කොච්චර විරුද්ධ වුණත් ආස නිසා මං ඊට දීලා පලාගෙන හිටිය පුතේ. නංගි ගියා ඉක්මන් වැඩි අම්මේ. දැක්කනේ ඊ අන්තිම වෙලාවේ ආවිල් තිබ්බ සෙනග. මේ ටික කාලෙට එයාට හිටපු යාළුවෝ තෝගේ. එයා දැක්කම පොඩ්ඩක් හරි අපිට ආදරේ කරනවා නේද? එයා මේම දෙයක් කරගන්නේ. නංගි මැරුණ නෑ අම්මේ. නංගියෝ මැරුවා. ඒ පුතේ. නංගි නංගිගේ විහිම්ම ජීවිතේ නැති කරගන්නවා. මුළු රටම දැකලා ඉවරයි. මම පොලිසිය ලොකුවම අතර කතා කරානේ අම්මේ. එයත් මට උත්තර දුන්නේ දෙකට දෙවාරේ. දැන් ඉතින් මොනවා කළත් මොකටද? මොනවා කෙරුවත්. නංගි ආපහු අපි ළඟට එන්නේ නැහැ පුතේ. එන්නේ නැහැ. ඒ කොහොම වුණත් නංගිට මේ අපරාධය කරපු එකව මං හොයාගන්නවා. පුතේ එක කරදරයක් වුණා. මට තවත් ගින්දර දෙන්න හදන්න එපා. මං ඔය දෙන්න හදන්න ගොඩාක් මහන්සි වුණා. දුක් විඳා. Crime scene. Crime scene.
මේ තැනේ හැටියට මොකක් හරි පටලවිල්ලක් මෙතන තියෙනවා. මං කිව්වේ මේ පටලවිල්ල ලිහන විදියක් මේ වටපිටාවෙම තියෙනවා. ලෙස්ලි, දැන් මේ ඇයි අපි මෙතනට? මට මෙතන හොඳට බලන්න ඕනේ. නිෂාදි, ඔයා හොඳට බලන්න. මේ ලොකේෂන් එකේ මේ ඉස්සරහා මේ හැම තැනකම මේ හැම ගෙදරකම CCTV තියෙනවා. ඒ කියන්නේ මේ ගෙවල් වල ඉස්සරහින් කිසියම් කෙනෙකුට නොපෙනී ඉන්න බෑ. පැහැදිලිද? එතකොට පිටිපස්ස. ඉන්දරට මම පෙන්නන්නම්. මේ පැත්තේ ලයිට් කණුවක් තියා CCTV නෙමෙයි කිසිම දෙයක් නෑ. ඒ කියන්නේ මේ ගෙදරට ඇතුල් වෙන මිනිස්සෙක් එනවා නම් එන්න ඕනේ මෙහෙන්. ඒ කියන්නේ පිටිපස්සේ. පිටිතරන් නෙමෙයි. මේ භූමිය හොඳට දන්න කෙනෙක් වෙන්න ඕනේ. පිට කෙනෙකුට අවිලා මේක කරන්න බෑ. ඒ කියන්නේ ලෙස්ලි කියන්නේ මේක කරේ පිට කෙනෙක්ම කියලා. මට ඒක නම් සැකයි. මේ මිතන්නේ. මේ වගේ තැනක අපරාධකාරයෙකුට තමන්ගේ අරමුණට ලං වෙන්න පුළුවන් වෙලා වෙනකම් සැප නිින්දක් දාලා ඉන්න පුළුවන් උනත් ආරක්ෂිත තැනක් නෙවත. ඔවිනේ උනාට මේ ගෙදරට කවුරු හරි ඇතුල් වෙන්න එනවා නම් සෑහෙන ගේමක් දෙනට මෙතන යහපැත්තට පැන ගන්න ඕනේ. පේනවනේ මේවලු උස. අමිත් මේ අර බෑග් එක තියලා යන කෙනාගේ මේ ඩීටේල්ස් මොකුත් මේ නෑනේ. බෑග් එක අරන් යනවා විෂුවල්ස් වල තියෙනවා. මම හිතන්නේ මේ විනාඩි ගාන කැමරාස් වල රෙකෝඩ් වෙලා නැහැ. මට වෙලාවකට හිතෙනවා ජූඩි ලෙස්ලි හරිද කියලා. ලෙස්ලි දිගින් දිගටම අර මිනිස්සයා මේකට සම්බන්ධ නැහැ කියලා කිව්වෙත් මොන හරි පදනමක් ඇතුවා. ඒ කොහොම වුණත් අපිට හරියටම DNA report එක එනකල් මිනිහව නිදාස් කරන්න බෑ ජූඩි. ඔව් ඉතින් මේ යන විදිහට මිනිහව කොහොමවත් arrest කරන්න බෑනේ. ආලා දිනන්නේ ජූඩි. අපරාධයක් කරලා කවදාකවත් හැංගිලා ඉන්න බෑ. කොයි මොහොතක හරි ඒව එළියට එනවා. අහෝ. ඔව් ඉතින් මේ වගේ අහම්බෙන් හරි. ඔයා ගෙදර යන්නේ නැද්ද? ගෙදර යන්න බෑනේ. ගෙදර යන්න වඩා මෙතන වැඩ කර කර ඉන්න එක හොඳයි මට. රාජකාරියට තියෙන කැපවීම නේද? රාජ්‍ය සේවකයෙක් වුණා මෙහෙම තමයි ඉන්න ඕන නියමයි ඈ. අට පහ යන්න තිබ්බා. හරි හරි. No forget it. ඔයා වැඩේ කරගෙන යන්න. Right? Right. Okay. Bye. Bye. මේ වගේ වැඩකට අපි ඉන්වෝල්ව වෙනවට අපේ ඔෆිස් එකේ කට්ටියවත් උනන්දුවක් නැහැ. පැහැදිලිද? මේක තනිකර මේ අපේ උනන්දුවට කරන වැඩක්. ඔව් ඉතින් දැන් ලිස්ලි වුණත් එහෙම ආවට ගියාට කේසස් ෆලෝ කරන්නේ නැහනේ. එහෙම බැහැලම වැඩ කරන්න, ඒ කියන්නේ ප්‍රයොරිටි දීලා වැඩ කරනවා නම් මම කියන්නේ ලිස්ලි එහෙම වැඩ කරන්න මේකෙ වෙන මොකක් හරි ඉන්ට්‍රස්ට් එකක් තියෙන්න ඕනේ. I like it. නිෂාත් අපරාධ පරීක්ෂකයෙකුට අපරාධ රස විඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඒ දන්නද මම එහෙම කියන්නේ? සාමාන්‍ය මිනිහෙකුට අපරාධයක් කියන්නේ පිළිකුලට කාරණයක් වෙන්න පුළුවන්. හැබැයි අපරාධ පරීක්ෂකයෙකුට අපරාධයක් කියන්නේ ගීතයක්, නාට්‍යයක්, ඒ වගේ රස විඳින්න පුළුවන් දෙයක්. ලෙස්ලි මේකට බැහැලම වැඩ කරන්නේ අන්න ඒ රහ කියලා කිව්වොත් මං හිතන්නේ මං හරි. මං ඔයාට ඔච්චරම කැමති ඒකනේ. ඔයාට මට තියෙන සෙන්ස් එක තියෙනවා. නැරෝ මයින්ඩ් මිනිස්සුන්ට වැඩිය වයිඩ් හිතන මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න හරි ලේසියි. නිෂාදි, ඔය සවනි අද දැන් වීඩියෝ එකේ ඇපිය වෙලා දිගිනසා ගන්නේ තමන්ගේ ප්‍රේමයේ තමන්ට නොලැබිච්ච හින්දානේ. මම කියන්නේ ඒක තමයි මේක දැන්ට එළියට පේන්න තියෙන කාරණේ. ඒක එහෙමනම් ඒක හරි මෝඩ තියෙන්නේ. දැන් ඒක කරා කියලා මොනවද අන්තිමට ලැබෙන්නේ? කිසි දෙයක් නෑ. නෑ නෑ.
මිනිස්සු ආදරේ හින්දා සාමාන්‍ය ජීවිතේදී නොකරන දේවල් උනත් කරන්න පෙළඹෙනවා. මේ සමනි ජීවත් වෙලා තියෙන්නේ හරිම අනාරක්ෂිත පරිසරයක. හැබැයි යා හිතලා තියෙන්නේ මේක හරිම ආරක්ෂිතයි කියලා. තේරෙනවද? එක්කෝ ඒක අනාරක්ෂිතකම, එහෙම නැත්නම් ඒ කෙල්ලගේ මෝඩකම. නෑ නෑ නෑ. හරියටම හිතුවොත් මෙතන තියෙන මෝඩකම නෙමෙයි. අනාරක්ෂිතකම. ඒ අනාරක්ෂිතකම ඇතුලේ තමයි අපරාධකාරයෙකුට අපරාධයකට ඉඩක් තියෙන්නේ. ඒ අවස්ථාව ලැබෙන්නේ ඒ වගේ අනාරක්ෂිත තැනක. Crime scene. Crime scene. තිබුණේ කියන බෑග් එක තිබුණ දවසේ අපි කඩේ වහලා තිබුණේ. මේ අපි අවුරු කඩේ ඉන්නේ නැහැ. හැමදේම CCTV කැමරා රෙකෝඩ් කරලා තියෙනවා. ඒ බෑග් එක තියලා යන මොහොත විතරක් රෙකෝඩ් වෙලා නැහැ. එහෙම වෙන්නේ කොහමද? ඒක තමයි මහත්තයෝ මේ. හැබැයි ඔකගෙන මම කියන්න දන්නේ නැහැ මහත්තයෝ. ඔය කියන වෙලාවේ හැමදාම ටවුන් කඩේ අරිනවා. එදා විතරක් මොකද මහත්තයෝ මං කියන්නේ සහතික ඇත්ත. මට ඔය කියන දවසේ නිින්ද ගියා මහත්තයෝ. වෙන කවදාවත් මට එහෙම නිින්ද යන්නේ නැහැ. ඔබතුමා නිදාගන්න කොහේ? මේ කඩේ පිටිපස්සේ මම පොඩි තැනක් හදාගෙන තියෙනවා. එතන තමයි මම නිදාගන්නේ. හරි. අපි අවශ්‍ය උනොත් ආයෙනවා. ලෙස්ලි මොකක්ද තියෙන ප්‍රශ්නේ? ලෙස්ලි අද මෙතන නෙමෙයි හිටියේ. මං කියන්නේ බොස් අර මීටින් එක කරද්දි ඔයා එතන නෙමෙයි හිටියේ. ටිකක් කල්පනා කර කර තප්පීරි වෙලා මොනවද ඔයාට හිතේද කල්පනා කරන්න ලෙස්ලිට තියෙන? මගේ ජීවිත කාලෙන් භාගයක්ම ගෙවුනේ කල්පනා කරලා. හරි, ඉතින් භාගයක්ම ගෙවුනේ කල්පනා කරලා නම් ලෙස්ලි අය අවුලෙන් ඉන්නේ. මට මේ අමිත් කියපු කතාවක් මතක් වුණා. කවුද මේ අපේ අමිත්? මොනවද මිනිහා කියන්නේ? ඌ ඉතින් කිව්වොත් මොකක් කරේ ලෝකේ නැති කට කැඩිච්ච කතාවක් තමයි. අමිත් කියනවා ඔයාට මගේ හිත කියවන්න පුළුවන්. ලෙස්ලි, කාලයක් එකට වැඩ කරනවා. මම කියන්නේ කාලයක් එකට අපි ආශ්‍රය කරනකොට ටෙලිපති වැඩ කරනවා. ඒක ඉතින් මං ලෙස්ලිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. ඒක මට වැඩිය හොඳට ලෙස්ලි දන්නවා.